පූජ්‍ය අතුරුලේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගුණාත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛව අපේ ජනබලපක්ෂයේ බිහි වුණේ මහමෙතුරුණේට සුළු කාලයකට පෙරයි. වෙනත් පිරිසකගෙන් తాවකාලිකව ලබාගෙන පිහිට වූ එම පක්ෂයේ ලේකම් ධුරයට පත්කරුණේ පූජ්‍ය වෙදිනගම විමලතිස්ස හිමියන්. මෙතුරුණේට පූජ්‍ය ගලගුණාත්තේ ඥානසාර හිමියන් කොළඹින් බහර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අතර පූජ්‍ය අතුරුලේ රතන හිමියන් ගම්පහින් තරඟ කර පරාජයට පත් වුණා. කෙසේ වෙතත් පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් മന്ത്രി ධුරයක් හිමි වුණා. එම മന്ത്രി ධුරය පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට හිමි බව පිරිසක් පවසද්දී තවත් පිරිසක් එය පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ට ලබා දීම සුදුසු බව පැවසුවා. අපිට අපේක්ෂකතාවයක් තියෙනවා. ඒ අපේක්ෂකයා කවුද කියන ජාතික ලයිස්තුවෙන් තමයි නම් වෙලා තියෙන්නේ. ඒකට අපිට බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී අපේ පක්ෂ නායකත්වය සම්පූර්ණ එක්කහුව වෙලා සාකච්ඡා කරලා හොඳ තීරණයක් ගනී කියලා. හිමි නමක් වශයෙන් රතනාමඳුරට ප්‍රමුඛ ස්ථානේ අපි තීරණය කරනවා. ඒ අතර මේ සම්බන්ධයෙන් නීතිමය බාධාවක්ද මතුවුණා. ඒ මැතිවරණයේ කිසිදු ලයිස්තුවකට ඇතුළත්ව නොසිටි කෙනෙකු මුල් වටේදීම ජාතික ලයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවට හැඟවෙන සඳහනක් ව්‍යවස්ථාවේ තිබීමයි. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පත්කිරීම ඒ සමග අභියෝගයට ලක්වුණා. මේ අරුබුදයේ මෙසේ මතුව තිබියදී පක්ෂයේ ලේකම් පූජ්‍ය වෙදිනගම විමලතිස්ස හිමියන් වෙනමම ලිපියක් මැතිවරණ කොමිසමට යොමු කර තිබුණා. එහි දැක්වෙන්නේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පත්වන්නේ තමන් වහන්සේ බවයි. මේ බව හෙළිදරව් වීමත් සමගම එම පක්ෂයේ සමාජිකින් කලබලයට පත්වුණා. ඒ අනුව පිරිසක් මැතිවරණ කොමිසමේ කාර්යාලයට ගොස් මේ පිළිබඳව සොයා බලා තිබෙනවා. මේ අතර ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට පූජ්‍ය වෙදිනගම විමලතිස්ස හිමියන් ගත් උත්සාහය පරාජය කිරීමට පක්ෂයේ පිරිස් දැඩි පරිශ්‍රමයක නිරතව සිටිනවා. ඒ අනුව පක්ෂයේ සභාපති පීවරගෙන ඇත්තේ විමලතිස්ස හිමියන් යොමු කළ ලිපිය පිළි නොගන්නා ලෙස ඉල්ලා තවත් ලිපියක් මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමටයි. එහි දක්වා ඇත්තේ විමලතිස්ස හිමියන් ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි. මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමු කිරීමටත් එම පක්ෂය පීවරගෙන තිබෙනවා. මේ අතර තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කරන ලෙස දක්වා එවු එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වෙදිනගම විමලතිස්ස හිමියන් එම ලිපිය මැතිවරණ කොමිසමට බහර දීමෙන් අනතුරුව අතුරුදන් වී ඇති බවටද පැවසෙනවා. මේ පිළිබඳව විමසීම සඳහා දුරකථනයෙන් උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද ඊට පිළිතුරු ලබා දුන්නේ වෙනත් පුද්ගලයෙක්. තෙරුවන් සරණයි විමලතිස්ස ආන්දරෝද. අනේ මම හඳුනන්නේ මේ මාත්මයා කතා කරන්නේ. උන්වහන්සේ මට කිව්වා මේක ඉස්සර මේ ලියාගෙන අර මම ස්වර්ණවාහිනියෙන් කතා කරේ. මං ගත්තේ අර ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මොකද්ද ගත්ත තීරණය කියලා දැනගන්න. මේ ගැන නම් මම දන්නේ නැහැ මහත්මයා. මම උන්වහන්සේ පන්සලේ වැඩ දායකයෙක් විතරයි. අන්න ඒ ගැන නම් මම දැනගොත්.